මේ ඡන්ද ජයග්‍රහණය කරෝති. මොකද තියෙන සැලසුම? කොයි ඡන්ද? කලක්පා. ඉතියන්නේ අමතකයි කියන්නේ. කියන ඡන්දෙත් දාන්න. කියන ඕක කරන දේවල් පහක් කියන්නකෝ. එකයි කිව්ව කසල කලනා කරන එක ඉක්මනට අනිත් එක. පක්ෂියක් හැටියටත් අපේ ලංකාවේ තියෙන සීලුව පළාත් පාලන ආයතන වලට තියෙන අතුරු මාර්ග ටික හඳුනගෙන තිනවා. පාර කාපට් කරන්න පුළුවන්ද මේ රටේ මං අහන්නේ. ඔබතුමාගෙන් අපි අහුවේ පළාත් පාලන ඡන්දය තියලා කරන වෙනස මොකද්ද කියලා. ඔබතුමා කියන පාර හදනවා කියලා. පාර හදන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා. නෑ පාර හදන්න බෑ චක්‍ර ගණනක් කරලා නතර කළා සියලු සංවර්ධන කටයුතු. දැන් මාත් කර කලින්. අපි එතුමාට අවස්ථාව දෙපො. එතකොට 2015 ක අපි චක්‍රයේ තාම තියෙනවා. ඔබතුමාලගේ නෑ ගෙලු නෑනේ. මට කියන දැන් මේ ඡන්ද ජයග්‍රහණය කරෝති. මොකද තියෙන සැලසුම? කොයි ඡන්ද? සම්බන්ධ වෙන දේශපාලන පක්ෂය මොන තරම් කාලයක් මේ වගේ පාලන බලය අරන් ගිහිල්ලා තියෙනවද? එකපාරෙන්ද මේ වක්ස් තින්නේ එකපාරයි. නෑ නෑ මම කියන්නේ නිදහස් පක්ෂයේ ඉන්නකොට. සන්ධානයේ ඉන්නකොට මම දරන් ගියා කියලා අහන්නේ මුළු පක්ෂෙම. මම කියන්නේ ඔබතුමාට විතරක් නෙවෙයි. ඔබතුමාගේ සභාපතිත්වයේ පාලන බලය කොච්චර කල් හිටියද? තමයි දීලා තින්නේ. 91 තමයි පළාත් පාලන ආයතන ආරම්භ වුණේ. ඒතොර අවස්ථා තුනක් විතර තමයි. ඒතොර 91 ඉඳලම ඔය පළාත් පාලන ආයතන 300 ගාන මේ කසල කළමනාකරණය කරන්න 2022 වෙනකන් ඉන්න උනාද සම්පූර්ණයෙන්ම යවගෙන? නෑ නෑ දැන් අපි පළාත් පාලන ආයතනයක් හිටිය අපි වලල්ලාගේ සභාව ගත්තොත් අපි කසල කළමන ආරම්භ කරන්නේ 2007. ඇයි ඒතොර 91 ඉඳලා පළාත් පාලන එක්සත් ජාතික පක්ෂයට තුරා ආයි පොහොට්ටු මේ ශ්‍රී ලංකා පොදු ජනපද ආයි එක්සත් ජාතික පක්ෂයට තුරා නමුත් ඒ කරනකොට වකවානු වල ඒ ආපු ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න ආවා. ඊට පස්සේ මේවට ගන්න ඒක අනාගතේ ඔය ප්‍රශ්න එක නැද්ද? දැන් මගේ සභාවෙ ගත්තාම තව අවුරුදු 100කට මගේ සභාව කුණු ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් අනිත් සභාවල ප්‍රශ්න ඒක ඒක තමයි මම 2007 ආරම්භ කරපු අපි අපෝරවට නේද කියලා අපේ වර්ග කිලෝමීටර 210 මගේ බල ප්‍රදේශයේ ඒතකොට ඒකට අවශ්‍ය විදිහට අපි ඒ කොම්පෝස්ට් සංවේදී හදලා ඒක ඒ වගේ අනිකුත් මහත් පාලා පක්ෂියක් හැටියටත් අපේ ලංකාවේ තියෙන සීලුව පළාත් පාලන ආයතන වලට තියෙන අතුරු මාර්ග ටික හඳුනගෙන තිනවා. ඒක තුල කාපට් කරන්න ඕන පාරවල් ටික කොයි ටිකද කොන්ක්‍රීට් කරන්න පාරවල් සමා වෙන්න කාපට් පාර කාපට් කරන්න පුළුවන්ද මේ රටේ මං අහන්නේ. මේ කියන්නේ කරන්න බෑ. හරි කරන්න දැන් අපි අහන්නේ වෙනස මොකද්ද කරන්න කියලා. ඒක තියෙන්න බෑ. ඔබතුමාගෙන් අපි අහුවේ පළාත් පාලන ඡන්දය තියලා කරන වෙනස මොකද්ද කියලා. ඔබතුමා කියන පාර හදනවා කියලා. පාර හදන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා. නෑ පාර හදන්න බෑ චක්‍ර ගණනක් කරලා නතර කළා සියලු සංවර්ධන කටයුතු. දැන් මාත් කර කලින්. අපි එතුමාට අවස්ථාව දෙමු. දැන් මාත් අපි එතුමාට අවස්ථාව දෙමු. ඒ චක්‍රයක ඉවත් කරනවා. දැන් එතකොට 2015 ක අපි චක්‍රයේ තාම තියෙනවා. ඔබතුමාලගේ නෑ ගෙලු නෑනේ. මෙයක් කරා. නෑ මං කියන්නේ ඒකෙන්ද කරුණා කරලා මේ පළාත් පාලන ආයතන ටික හැදුනම අපි පැහැදිලිවම කස කරනවා කියලා ඔබතුමිය තියාගන්න. එකයි. අනිත් එක මාර්ගපද නිවැරදි කරනවා. අනිත් මහජන සෞඛ්‍ය කියන්නේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය බල නිවැරදි ලබා දෙන කටයුතු කරනවා. වීදි පහන් ටික සකස් කරලා දෙනවා. නගර අලංකරණය කටයුතු කරනවා. ඊට පස්සේ ප්‍රදේශයේ අවශ්‍ය යටතල පහසුකම් ටික පානීය ජලය ඒ සියලු දේවල් ටික සකස් කරලා ජනතාවට හොඳ පරිසරයක ජීවත් වෙන්න පුළුවන් විදිහේ වටපිටාවක් පළාත් පාලන ආයතනයෙන් ජනතාවට ලබා දෙන්න. හොඳයි. හොඳයි. බොහොම සතුටුයි. අපරාධ මම කියන්නේ 97 ඉඳලා පාලක බලයේ ඉඳපු පිරිසක් තමයි මේ 97 අපි විතර නෙවෙයි වැඩිපුර සංඛ්‍යාව
Bawang sutih.